බුදුරජාණන් වහන්සේට තෙල් ටිකක් මල් ටිකක් පහන් පෙර ටිකක් අරගෙන ගිහිල්ලා අට පෙරකරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් හදලා පූජා කරන්න, පාවහන් දෙකක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් පූජා කරන්න, ආසන දෙබේ අතින් වේදම් කරපු කරඬුවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ නමක් තැන්පත් වෙනවා දකින්න. ඇයි මගේ පින්වත්නි පිස්සු හැදිලා වගේ විභාගත් මේ දුවන්නේ? මැරෙනකොට දාල යන්න තියෙන දේවල් පෝෂණය කර කර ඉන්නේ ඇයි? මොහොතක් කල්පනා කරලා බැලුවොත් ඔබ ඒ කල්පනා කරන මොහොතින්නම් මේ චෛත්‍යයට වඳින්නේ ලෝකයක් වඳින නිසා නෙවෙයි, සර්වඥතා ඥානය, සම්මා සම්බුද්ධ ගුණය, සියලු ලෝක ධාතුව සම්බුදු ඥානයෙන් අවබෝධ කරගත් මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ හිටිය ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා මේ චෛත්‍යය තැන්පත් නේද කියලා, මේ තියෙන ගඩොල් ටිකකටවත්, මේ තියෙන ඇට කැලි ටිකකටවත්, මේ තියෙන සිවුරු රෙදි කැලි ටිකකටවත් නෙමෙයි, මෙයින් වර්ෂ 2500 ගණනකට කලින් ලොව පහළ වී වදාළ ඒ ශාන්තිනායක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වරමුණු වෙනවා ඇති මගේ පින්වත්නි. ආශ්චර්යයක්, මෙරුවන් වැඩි මහා සෑයට කුලියට ගඩොල් තියපු අය පවා අද වෙනකොට දිව්‍ය තලයේ ඉන්නේ. හිතන්න මගේ පින්වත්නි, එච්චර ඕලාරිකව මේක අරගෙන ඒ තරම් ආනිසංසයක් ලැබුවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය ස්පර්ශ කරන්න ඔබේ මනස නැවුනොත් මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්න කාලේ මගේ රත්තරන් පින්වත්නි ඔබටත් මටත් තව ලොකු කාලයක් නෑ. අපි මේ මනුස්ස ජීවිතයේ අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් ගාන හදලා බැලුවොත් දවස් 36000ක් විතරයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. දැන් මේ වෙනකොට කොච්චර ගෙවිලා ගිහිල්ලාද? දැන් මේ වෙනකොට කොච්චර ශ්‍රේ වෙලා ගිහිල්ලාද? තව ටික දවසකින් ඔබට මේ බුද්ධ කියන සුද්ධ වචනේ අහිමි වෙනවා, ධම්ම කියන සුද්ධ වචනේ අහිමි වෙනවා, සංඝ කියන සුද්ධ වචනේ අහිමි වෙනවා මගේ රත්තරන් පින්වත්නි.